පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ජීවන වියදමට සහ විදුලි බිලට මෙන්ම IMF කොන්දේසිවලට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයකම ජනතාව විරෝධතාවල නිරත වුණා. ඒ අනුව අම්බලන්තොට මාදම්පේ ප්‍රදේශයේද විරෝධතාවයක් ඊයේ පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ජන අරගල ව්‍යාපාරයේ මගිනුයි. මේ අතර අධික ජීවන වියදමට එරෙහිව LPT හබුරුගල මහවිල ප්‍රදේශයේ කාන්තාවන්ද විරෝධතාවයක නිරත වුණා. රාජාංගනයේ පහේකනුව ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුණුවල සවිකර තිබූ බැටරි සොරකම් කර අලෙවි කරන පුද්ගලයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගම පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. අත්අඩංගුවටගත් පිරිස අතර විශ්‍රාමික ගුරුවරයෙකුද සිටින බව සඳහන්. භූමිකම්පා ආපදා තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගියදා පැවැත්වුණා. ඒ බදුල්ල වැලිකේමුල්ල විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ. මින්නේරිය මිහිරිගම ප්‍රදේශයේ ඉදිකර තිබෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රජයේ හෙළබොජුන් හලකට ඊයේ වනාලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දැන් මේ බලන්න තේරම කඩලා ඔක්කොම විනාශ කරලා තියෙන්නේ. තේරම ඊරෑ 8ට 9ට විතරම ඇවිල්ලා මේ කඩලා තියෙන්නේ. මේ වටේ ඉන්න අයට හද්ද ඇහිලා හරි දුකයි අපිට. දැන් අපි අවුරුදු 3ක් මේක කරලා තමයි අපි පොඩි ජීවත් කරන්නේ. කො අපි හම්බ කරන් කාපු හැමදේම අපිට නෑ. තේරම පොඩි කරලා විනාශ කරලා තියෙන්නේ. වනජීවීකට කියලා ඉතින් මොකක් හරි සාධාරණයක් කරලා දෙන්න. ආයි අපිට නැගිටින්න මේවා කිසි දෙයක් බඩුමුට්ටු ගන්න විදිහක් නෑ. හැමදේම විනාශ කරලානේ. නෝටන් බ්‍රිජ් සිට මොරටුව දක්වා දැව ප්‍රවාහනය කරන ලොරි රථවලට එම ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. විශාල දැව කණන් ප්‍රවාහනය කරන බරවාහන නිසා මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවයි නෝටන් බ්‍රිජ් ජනතාව පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.